සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක් ගැන. මගේ මාතෘකාව තමයි අද නවදිවි සුව පිරික්සුම් පත. මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. උඹගේ විවාහ වෙලා අනිවාර්යෙන්ම දරුවෝ සෑදීමට බලාපොරොත්තු වුණත් නැතත් පවුල් සෞඛ්‍ය සේවිකාව හමු වෙලා ඔයාලට නවදිවි සුව හමුවක් මෙහිදී සිදුවන්නේ ඔබත් ඔබේ සැමියාත් දෙදෙනාට තමන්ගේ පවුල් ජීවිතයේ විවාහ ජීවිතයේ හා පවුල් සැලසුම් පිළිබඳව දැනුම ලබා දීම තමයි මේ හමුවීමේ ප්‍රධාන පරමාර්ථය. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවිකාව සහ වෛද්‍යවරයා යන දෙදෙනාම ඔබට උපදෙස් ලබා දෙනවා. ඔබ දෙදෙනාම පරීක්ෂා කරනවා. ඒ විතරන්නේ මේ ඔබ දෙදෙනාම ඔබ දෙදෙනාගේම සෞඛ්‍ය තත්ත්වය, ඒ වගේම ඔබ දෙදෙනාට තිබෙන අසනීප ලෙඩ රෝග ගැන මේ සියල්ලක් ගැනීම උපදෙස් වගේම විසඳුම් ලබා දෙනවා. මේ නවදිවි සුව සායනයේදී ඔබ දෙදෙනාටම තිබෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පෝෂණය නිසි ශරීර ස්කන්ධ අර්ශකයක් තිබෙනවාද යන්න පරීක්ෂා කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ රුධිරේ පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම ඔබට යම්කිසි අසනීප තත්ත්වයක් තිබෙනවා නම්, නිදන්ගත රෝග තිබෙනවා නම්, ඒ පිළිබඳවත් ප්‍රතිකාර ලබා ගැනීමට දැනුවත් කරනවා. ඇත්තටම මේ ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ සඳහා කරන්න ඕන දේවල් අවශ්‍ය ප්‍රතිකාර ඒ සියල්ල පිළිබඳව මෙහිදී ඔබට උපදෙස් ලබා දෙනවා. ඔබට මෙහිදී මේ දැන් දකින්න ලැබෙන වගේ පොතක් කුකුලා පොත් පිටක් හම්බෙනවා. ඉතින් මේකේ සඳහන් කරන්න තියෙන විස්තර ඔයගොල්ලෝ දෙන්නම එකතු වෙලා කතා කරලා මේක සම්පූර්ණ කරගෙන තමයි නවදිවි සුව සායනයට යන්න ඕනේ. ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් මේ සායනය ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මේ සායනයේ ප්‍රධාන අරමුණ තමයි ඔබ දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය, ජීවන චර්යාවන් හා පවුලේ වෛද්‍ය ඉතිහාසය, කියන්නේ ඔබගේ දෙමව්පියන්, ඔබගේ ආච්චි සීයා, එයාලට තිබෙන නිදන්ගත රෝග, ඒව ඔබලාට බලපාන ආකාරය, ඔබ දරුවන් හැදීමට බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට ඒව බලපානවාද යන්න පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීම තමයි මේ සායනයේ අරමුණ. ඇත්තටම මේ වගේ නිදන්ගත් අසනීප ඔබේ පරම්පරාවේ ඇති තිබෙනවා ඔබ කිසිසේත්ම බිය වීමට කාරණයක් නොවේ. මේ සායනයට ගියාට පස්සේ ඒවට නිසි උපදෙස් හා ප්‍රතිකාර ලබා දීම වගේම විශේෂඥ වෛද්‍ය සේවාව වෙත යොමු කිරීම වැනි කාර්යයන් සිදු කරනවා. ඇත්තටම මේ සානියට යාමට ඔබ දෙදෙනා ලැජ්ජා වීමට හෝ බිය වීමට කාර්යයක් නොවේ. ඔබ නව විවාහපත්ති වලක් ලෙස ඔබට ලැජ්ජාවක් වගේ ඇති වුණොත් එය සේත්ම ලැජ්ජාවට කාරණයක් නොවේ. ඔබ දෙදෙනා ඇත්තටම විවාහ වූයේ නිරෝගිමත් දරුවන් ලැබ ජීවිතය සාර්ථකව ගත කිරීමට. ඉතින් ඒ අරමුණ සාර්ථකව ඉටු කර ගැනීමට තමයි මේ නවදිවි සුව සායනයට යන්න ඕනේ. ඇත්තටම මේ සායනයේ ප්‍රධානතම අරමුණ තමයි ඔබ දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම හා අනාගතයේ පවුල මනාව සැලසුම් කිරීමට මඟ පෙන්වීම. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට මහඟු අත්වැලක් ලබා ගන්න පුළුවන්. මෙම සායනයට යාමට ප්‍රථම ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමු වෙලා ඉතුමියගෙන් නවදිවි සුව පිරික්සුම් පතක් ලබා ගන්න ඕනේ. ඉන් පසු ඔබ දෙදෙනාම සැමියාත් බිරිඳ දෙදෙනාම එකතු වෙලා මේ පොත සම්පූර්ණ කරන්න ඕනේ. මේ පොත සම්පූර්ණ කිරීමේදී කාන්තාවකගේ හා පුරුෂයාගේ දෙදෙනාගේම තොරතුරු වෙන වෙනම මාතෘකාවස්සේ සඳහන් කිරීම කළ යුතු වෙනවා. ඒ වගේම සත්‍ය වගේම නිවැරදි තොරතුරු එහි සඳහන් කරන්න ඕනේ. මේ නවදිවි සුව පිරික්සුම් පත ඔබ දෙදෙනාම දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට වගේම
පූර්ව ගර්භණී සමයේ දරු උපතින් පසු ලදරුවා ඒ වගේම මව රැක බලා ගැනීම හා අනාගතයේදී පවුල මනාව සංවිධානය කර ගැනීම අරමුණු කරගෙන තමයි මේ පූර්ව තක්සේරුවක් ලෙස තමයි මේ පිරික්සුම්පත සලකන්නේ. මේ පොතේ ඔබ දෙදෙනා සපයන අතිශය පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය අනන්‍යතාවය කිසිවෙකුටත් හෙළි කරන්නේ නැහැ. ඔබගේ පවුල් සෞඛ්‍ය සේවිකාව හා වෛද්‍යවරයා මේ පොතේ තියෙන කරුණු බලලා ඔබට තියෙන අසනීප තත්ත්වවලට විසඳුම් ලබා දීම තමයි මෙහිදී සිදුවන්නේ. මේ නවදිවිසු හමු ගිය පසු ඔබට ගර්භණී වීමට උපදෙස් වගේම ගර්භණීත්වයේ පසුපහු කිරීමට, ඒ කියන්නේ පවුල් සැලසුම් කිරීමට කෙරිය යුතු පිළියම් සහ ඒවට අවශ්‍ය වෙන ප්‍රතිකාර පිළිබඳව බුදුදහමටම උපදෙස් ලබා දෙනවා. ඒ වගේම ගැටුම් වලින් තොරව පවුල් ජීවිතය සාර්ථකව ගත කිරීමට අවශ්‍ය උපදෙස් පවා මෙහිදී ලබා දෙනවා. ඉතින් මෙහිදී ලබා දෙන මේ නවදිවි සුව පිරික්සුම්පත ඔබ දරුවකු ලැබීමට පැමිණීමෙන් පසු අනිවාර්යයෙන්ම පළමු සායනයට යන විට රැගෙන යා යුතුයි. ඒ සඳහා ඔබ මෙය පරිස්සම් කරලා ළඟ තබා ගත යුතු වෙනවා. මොකද මේ නවදිවි සුව පිරික්සුම්පත සම්පූර්ණ කිරීමට දෙන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර විවාහ වූ මුල් අවධියේදී තමයි ඔබ දෙදෙනාම මේ සායනයට යන්න ඕනේ. ඔබ දෙදෙනාම විවාහ ජීවිතයට අලුත්. ඉතින් ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් මෙම පිරිසුම්පත ඔබට ලබා දීලා ඔබට මේ සම්පූර්ණ කළ යුතු ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙනවා. ඊට පසු ඔබ මේ පිරික්සුම්පත සම්පූර්ණ කරලා මේ රැගෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලබා දෙන දිනයට ඔබ දෙදෙනාම හමුවට සහභාගී වෙන්න ඕනේ. මෙම සායනයේදී ඔබ පැමිණිය යුත්තේ රුධිර පරීක්ෂාවක් කරනවා. ඒ සඳහා සමහර විට ඔබට කියයි ආහාර ගන්නේ නැතුව මම පැමිණෙන්න කියලා. ඉතින් ඔබට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලබා දෙන උපදෙස් අනුව තමයි ඔබ කටයුතු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔබ නවදිවිසුව උපදේශන වැඩමුළුවට හා සායනයට සහභාගී වීමෙන් පසුව මෙම පොත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ඔබට නැවත ලබා දෙනවා. ඔබ දෙදෙනාම මේ සායනයට සහභාගී විය යුතුයි. ඉන් පසු ඔබ මේ සුරක්ෂිතව අනිවාර්යයෙන්ම ළඟ තබා ගත යුතු වෙනවා. මොකද ඔබ ගැබ්ගත් පසුව පූර්ව ප්‍රසව සායනයට යන විදිහට යන අවස්ථාවේදී මෙම පොත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. මෙම පොතේ ඔබ දෙදෙනාගේම මූලික තොරතුරු සඳහන් කළ යුතු වෙනවා. කියන්නේ වයස, අධ්‍යාපන මට්ටම, කියන්නේ විවාහ වන විට වයස, අධ්‍යාපන මට්ටම, රැකියාව, විවාහ වූ වසර, ඒ වගේම ඔබ දෙදෙනාටම තියෙන රෝගී තත්ත්වයන් පිළිබඳ විස්තර, ඒ වගේම ඔබ දෙදෙනාගේ පවුලේ කාට හරි හෝ නිදන්ගත අසනීප තිබේ නම් ඒ පිළිබඳවත් මෙහි සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම ඔබට රුබෙල්ලා එන්නද ලබාගෙන තිබෙනවාද, පෝලික් අම්ල පෙති ලබා ගන්නවාද, ඒ වගේම ඔබ දෙදෙනාගේ විවාහය ලේ ඥාති සම්බන්ධයක් මත සිදුවක්ද කියලත් මේක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ගර්භණී වීමට පෙර රුබෙල්ලා එන්නද ඔබ අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. එය දරු පිළිසිඳ ගැනීමට මාස 3කටවත් පෙර ලබා ගත යුතුය. ඒ පමණක් නොවේ, දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවත් තිබෙන කාන්තාවක් මාස 6කට පමණ පෙර සිට දිනපතා පෝලික් අම්ල පෙති එක බැගින් අනිවාර්යයෙන්ම ගත යුතු වෙනවා. මොකද දරුවාගේ මොළේ හා ස්නායු පද්ධතිය ආශ්‍රිතව
ඇතිවිය හැකි ආබාධ වැළක්වීමට මෙය හේතු වෙනවා. ඊළඟට ඔබගේ ඔබ දෙදෙනාගේම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳවත් මෙම පොතේ සඳහන් කළ යුතු වෙනවා. මෙහිදී කාන්තාවකගේ මාසික ඕසප් වීමේදී හා ඔබ දෙදෙනාගේ ලිංගික සම්බන්ධතාවයේදී පැනනගින අපහසුතා පිළිබඳවත් ඔබ දෙදෙනා භාවිතා කරන පෞල සංවිධාන ක්‍රම පිළිබඳවත් මෙහි සඳහන් කළ යුතු වෙනවා. ඔබට මේ පිළිබඳ දැනුමක් නැත්නම් ඒ සඳහා ඔබගේ වෛද්‍යවරයා ඔබට උපදෙස් ලබා දීමත් සිදු කරනවා. මෙහිදී ඔබගේ පවුලේ සහ ඔබගේ ස්වාමියාගේ පවුලේ සෞඛ්‍ය තත්ත්වය, කියන්නේ දෙමාපියන්ට හෝ ඥාති සහෝදර සහෝදරියන්ට තිබෙන අසනීප, නිදන්ගත රෝග, තැලසීමියා වගේ ඒ වගේ දරුණු අසනීප තිබෙනවද නැද්ද කියලත් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. මේ වගේම පවුලේ පෝෂණය, කියන්නේ ඔබගේ ආහාර වේල පිළිබඳව, ඒ වගේම ඔබ ලබා ගන්න ආහාරවල ගුණාත්මකභාවය, මේ පිළිබඳවත් මෙහි සඳහන් කළ යුතු වෙනවා. ඒ වගේම ජීවන රටාව, කියන්නේ ඔබ දෙදෙනාගෙන් කවුරු හෝ මත්පැන් මත්ද්‍රව්‍ය, දුම්බැටි ආදී භාවිතා කරනවාද, ඒ වගේම ඒ වගේ තව වෙනත් නරක පුරුදු තිබෙනවාද, ඒ වගේම ශරීරයේ ව්‍යායාම පිළිබඳ, විනෝදාංශ, මානසික සුවය, මේ වගේ දේවල් ගැන මෙහිදී කතා කරන්න අවස්ථාව ලැබෙනවා. මේ පොතේ මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සටහන් කිරීමත් කළ යුතුයි. මීළඟට ඔබගේ නිවස හා රැකියා ස්ථානයේ ආරක්ෂාව හා සනීප ආරක්ෂක පරිසරය පිළිබඳවත් කතා කරනවා. මෙහිදී ඔබගේ සෞඛ්‍ය පහසුකම්, ඊට පස්සේ ජලය භාවිතා කරන වැසිකිලි පහසුකම්, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම, ඒ වගේම ඔබ අනාරක්ෂිත දේවල් වලට නිරාවරණය වෙනවාද, රසායනික ද්‍රව්‍යයක කටයුතු කරනවාද, ඒ වගේම විකිරණශීලී ද්‍රව්‍ය සමග ගැටෙනවාද, ඒ වගේ දේවල් පිළිබඳවත් මේ සඳහන් කිරීම කළ යුතු වෙනවා. අන්න වැදගත්ම කාරණේ තමයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය විසින් ඔබගේ හා ඔබගේ ස්වාමියා ගැන දෙදෙනාගේම බර සහ උස පරීක්ෂා කිරීමට ලක් කරනවා. මෙහිදී දෙදෙනාගේ නියමිත ශරීර ස්කන්ධ දර්ශකය BMI අගය තිබෙනවද කියලා බලලා ඒ පිළිබඳවත් ඔබට උපදෙස් ලබා දෙනවා. ඒ වගේම ඔබ දෙදෙනාගේම රුධිර ගණය හා රීසස් සාධකයක් මෙහිදී පරීක්ෂාවට ලක් කරනවා. විශේෂයෙන්ම කාන්තාවකගේ පරීක්ෂාවට ලක් කිරීම මෙහිදී සිදු කරනවා. අවසානයේදී ඔබ දෙදෙනාටම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තිබෙනවාද කියලා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ අවසාන තීරණය මේ පොතේ සඳහන් කරලා දෙනවා. ඉතින් ඔබ දෙදෙනාටම යම්කිසි සෞඛ්‍ය ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව උපදෙස් ලබා දීලා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමත් මෙහිදී සිදු කරනවා. ඒ නිසා ඔබ දෙදෙනාම මේ නව දිවිසුව හමුවට හා සායනයට යෑම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉතින් මම හිතනවා ඔයාලට මේ පිළිබඳව ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා.